අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රාජ්‍ය ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමත් සන්තබයි රජයකින් තවත් රජයකට ලබා දුන් දේශද්‍රෝහි පළමු ගිවිසුම මෙයයි කංජ තෙල් ව්‍යාපෘතියට වෘත්ති සංගම් වලින් චෝදනා අදත් ගෑස් පෝලිම් ගෑස් හිඟයට එරෙහිව ජනතා විරෝධය ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කිරීමට සූදානම් රෝහණ ලක්ෂ්මන් කියයි චීන පොහොර නැවට මුදල් ගෙවීම අද පොහොර වලට පාලන මිලක් දාන්න ගොවීන් ඉල්ලයි වයස අවුරුදු 12ත් 15ත් අතර සිසුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් කරන අද සිට සුඩානයේ හමුදා ප්‍රථමයෙන් දේශීය පුවත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ගිවිසුමට ඊයේ පස්වරුවේ අත්සන් තබා තිබෙනවා ඒ මුදල් අමාත්‍යංශයේදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ගිවිසුමට ඊයේ පස්වරුවේ අත්සන් තබා තිබෙනවා ඒ මුදල් අමාත්‍යංශයේදී අදාළ ගිවිසුමට අත්සන් කළ පාර්ශ්ව අතර භාණ්ඩාකාර ලේකම් ඉඩම් කොමසාරිස් ජෙනරාල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා IOC සහ ට්‍රෙන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළත් වෙනවා ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කරනු ලබනවා ලංකා IOC සමගම දැනටමත් භාවිතයට ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණේ ටැංකි 14ක් එම සමගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීම සිදු වෙනවා එහිදී IOC සමගම භාවිත කරන තෙල් ටැංකි 14 පමණක් තවත් වසර 50කට ඔවුන්ට බදු දීමට නියමිතයි ඉදිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක් සහ ලංකා IOC සමගමට 49%ක කොටසක් අයිතිය හිමිවන ලෙස ට්‍රෙන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත සමගම හරහා සංවර්ධනය කිරීම මෙම ගිවිසුම මගින් සිදු කරනු ලබනවා ට්‍රෙන්කෝ පෙට්‍රෝලියම් සමගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමගමක් ලෙස ක්‍රියාත්මක වෙනවා අධ්‍යක්ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම තෙල් සංස්ථාවෙන් පත්කරන අතර සභාපති ධුරේ හිමිවන්නේද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුකියදා අනුමැතිය හිමිවුණා ත්‍රිකුණාමලය තෙල් ටැංකිය ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්ති සමිති දැක්වුවේ මෙවන් අදහසක් රජයක් විසින් තවත් රටකට ලබා දුන් පළවෙනි දේශද්‍රෝහි ජාතිද්‍රෝහි ව්‍යුසම තමයි ඊයේ රාත්‍රියේ අත්සන් කරේ මේක ඉන්දියාවට දුන්නේ අක්කර 877ක මර්මස්ථාන භූමියක් මේ භූ දේශපාලන ගැටුම් රාශියකට අපිට මුහුණ දෙවෙනවා විකුණුපදේ යලි ගන්නවා කිපු රජය බලක්ෂක්ති අමාත්‍ය උදේ කම්මම්පිල ඇමතිවරයාගේ ඍජු මැදිහත් වීම මත මේ ගිවිසුම ඊ අස්සම් කරනවා. ඔහු දිගින් දිගටම පෙනී සිටියේ ලංකාවේ ඇමතිවරයෙක් වශයෙන් වක්ක ලාංකික පුත්‍රයෙක් වශයෙන් නෙමෙයි ඉන්දියාවේ නියෝජිතයෙක් ඉන්දියාවේ බිහිවුණු පුජ්‍යලෙක් විදිහට හැසුරින්. වෘත්තීය සමිතියට හොරේ රටට හොරේ ගිවිසුමේ තියෙන වගන්ති නිවැරදි එළියට දක්වන්නේ නැතුව දේශද්‍රෝහි ගිවිසුමක් අස්සම්. මේක පැහැදිලිව කියනවා අපිට බහුතරාහිතියකුත් නැහැ. අක්කර 877 භූමියත් අපිට අයිත් නැති කරපු ලිඛිත ගිවිසුමක්. චීන පොහොර නෞකාවයත් සමගමට ඇමරිකානු ඩොලර් බිලියන 6.7ක මුදල අද ගෙවීමට තීරණය කර තිබෙනවා. මේ අතර පොහොර හිඟය නිසා අසරණ වූ ගොවීන් පවසන්නේ පොහොර සඳහා පාලන මිලක් දැමිය යුතු බවයි. මේ පොහොරවල කතාවයි. මතපීතයට තුඩු දී ඇති චීන පොහොර නෞකාව අයත් සමගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල අද කෙවීමට මහජන බැංකුව තීරණය කර තිබෙනවා. කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාර්ණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර රට තුළ ඇති වී තිබෙන පොහොර අර්බුදය හමුවේ ගිනි ගණනට පොහොර අලෙවි කිරීමට ඇතැම් වෙළඳුන් කටයුතු කරනවා. එවැනි පසුබිමක පොහොර සඳහා පාලන මිලක් ලබා දෙන ලෙසයි ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ජයසිරිපුර ගම්මානයේ ගොවීන් රජෙන් ඉල්ලා සිටින්නේ. 10000ට 9000ට පොහොර ගන්න බෑ. අය රජයේ බලධාරී ඉන්නවා. ඇයි මේ සාහනදායි ක්‍රමයට ගොවියට පොහොර ටිකක් සපයා දෙන්න බැරි? රජයේ සේවකයන් නම් මුදල් අච්චු ගාලා ඉන්නවා. ඉතින් අච්චු ගාලත් නැහැනේ. අපි නම් එහෙම නිශ්චල ධනයක් ඇත්තෙත් නැහැ. අපිට නම් වහකණ්ඩ වෙලා තියෙන්නේ. මේ අපිට වෙන්නේ වහකණ්ඩට වෙන්නේ තව මාස දෙකක් යනවා. දැන් 4 කිලෝ එකක් රුපියල් 100ට 150ට විතර යනවා. ලබන මාසේ වෙනකොට 200 වෙයි. ඊට පස්සේ අපි ජීවත් වෙන්නේ කොහොමද? අපි කන්නේ කොහොමද? බලධාරීන්ට මේවා පේන්නේ නැද්ද? ඇයි මේ දෙයියනේ මේ ගෝයන්ක මේ බලන්ත
මෙතර දෙහිඅත්ත කණ්ඩිය මහවැලි සී කලාපයේ ගිරාතුරු කෝට්ටේ ගොවීන්ද පොහොර නැතිකමින් දුෂ්කරතාවයට පත්ව සිටිනවා. එම ප්‍රදේශයේ ගොවි නියාමක නිලධාරිනිය වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ප්‍රකාශ කරමින් මුදල් එකතු කළත් මෙතෙක් තමන්ට පොහොර ලැබී නැති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. ඇමතිතුමනි මේක හොඳට අහගන්න. අපේ ප්‍රධානම ජීවනෝපාය තමයි වීගොවිතන. වීගොවිතන කරන්න කිසියම් යදවමක් අපිට පහසුවෙන් ලබා ගන්න කොහොමදවත් බෑ. ගිනි ගණන් වල් බෙහෙත් එකක් රුපියල් 2000ට තිබ්බ එක දැන් 8000යි 9000යි. පොහොර එකක් රුපියල් නොමිල දුන්න පොහොර මිටි රුපියල් 18000යි. දීලි රබෙහෙත් නැහැ. කුමිනාසක නැහැ. කිසිම දෙයක් නැහැ. මේ කොහොමද ගොවිතන් කරන්නේ? ඒ උනාට කුසිකර්මයට ඉන්නවා. විශාල පිරිසක් අපි වෙනුවෙන් යොදවලා. මේ විශාල පිරිසක් පඩි ගන්නවා අපි වෙනුවෙන්. ඒ කියන්නේ මේ මිනිස්සු අපි වෙනුවෙන් ඉන්නවා නම් මොනවද මේ අපිට මේව කරන්න දේවල්? එතකොට අපිට මුණ පොහොරක්වත් දීලත් නැහැ. ගොවි නියාමක නෝනා මේ මුදල් එකතු කරගෙන ගියාට පස්සේ අපට දැක්කෙත් නැහැ මේ වෙනක. අපට පොහොර දාතියක් මුණවත් ලැබුණේ නැහැ මේ වෙනකම්ම. කුසිකර්ම අපිතුමාර අපි කියන්නේ පුළුවන් නම් මේ 2000 සෙනසුරාදා දවල්කට කමන්න පුළුවන් නම් අපි අභියෝගයක් කරනවා උතුමාට 2000 සෙනසුරාදා දවල්කට කමන්න අපි පොහොර ටික අපිට දෙන්න කියලා. හරිද? එච්චරයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් අපේ ගොවි ඔන්න ගොඩක් අසරණයි මේ හුඟා කන්ත අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඒකින්ද මේ නිකන් දෙනවා කියන පොහොර ටික හරි කමන්න අපිට දෙන්න. අපි යූරියා බලපොරොත්තුවක් නැහැ මෙතන ඉහට. ගොයන් ගහක් හැදුනත් මේ වගේ කරල්ලා දෙන්නේ නැහැ බොල් වෙනවා. ඇයි පොහොර නැහැ? බෙහෙත් ගහන්න බෑ. බෙහෙත් ගිනි ගණන්. ඉතින් අපි වාගේ අහිංසක මිනිස්සුන්ට මේ වාගේ ජරා වැඩ කරන මේ ඇමෙතියාලා ආණ්ඩුවලට මුන්ට ගහන්න ඕනි. ඉලදාරි තමයි මේ හොරා කන්නේ ඔක්කොම. මෙච්චරයි මට කියන්න තියෙන්නේ. අපට පොහොර නුදුන්න පාප කර්මයට මේගොල්ල 225 වා කියන්න ඕන. මුන්ට විලි ලැජ්ජත් නැහැ. අපට විලි ලැජ්ජත් නැහැ. වයස අවුරුදු 12 15 අතර පාසල් ළමුන් සඳහා කොවිඩ් මර්ධන නත්කරණය අද ආරම්භ වුණා. මේ අතර එන්නත් ලබා ගත්තේ නැත්නම් කොවිඩ් පොකුරු බිහිවීමේ අවධානමක් ඇති බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. වයස අවුරුදු 12 15 අතර පාසල් ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම අද ආරම්භ වුණා. අපි අද ඉඳලා අවුරුදු 12ත් 15ත් අතර සිසු දරුවන් දැරියන්ට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද සිට පටන් ගන්නවා. සංකේතාත්මකව ප්‍රදේශ කීපයක පටන් ගන්නා අතර ඊට පසුව රජයේ සහ පෞද්ගලික අංශයේ පාසල් පුරා අපි කලින් අවුරුදු 16ක් 19ක් අතර සිසුවියන් එන්නත්කරණයට ලක් කර ආකාරයට ඒ පිළිවෙලට කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. පවතින තත්ත්වයේ හමුවේ එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. මේ වන විට කොවිඩ් මර්ධන එන්නත් ලබා ගත්තේ නැති පුද්ගලින්ගෙන් කොවිඩ් පොකුරු බිහිවීමේ අවධානමක් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. මේ මොහොත වෙනකොට එන්නත් ලබා නොගත් කණ්ඩායමක් තවමත් ඉන්නවා. විවිධ හේතු මත මේ අය තමන්ගේ ආරක්ෂාව මේ වෙනකොට එක්තරා විදිහකට අඩාල කරගෙන ඉන්නවා. මේ නව ප්‍රභේද හරහා මේ රෝගය පැතිරෙන සෑම අවස්ථාවකම අවසානයේදී අර අපි දිනපතා කියන දැඩි සත්තාර ඒකක ඇඳන් 60-70ක් භාවිතයට ගන්නේ වැඩිම අවස්ථාවලදී මේ එන්නත් ලබා නොගත් පුද්ගලයන්ගේ. ඒ වගේම තමා එන්නත් ලබා නොගත් පුද්ගලයන් හරහා පිටරටවල ඉඳලා මේ රෝගය ලංකාවට පැමිණෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමා මේ පොකුරු මතුවීමට මෙවැනි පුද්ගලයන් හේතුකාරක වෙලා තියෙනවා. මේ සියල්ල සැලකිල්ලට ගත්තාම පළමෙනි එක නැවතත් මම කියනවා අංක 1 හැටියට පුද්ගලිකව ඔබේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා මේ එන්නත ලබාගත යුතුයි. දෙවනුව පොදු ජනතාවගේ ආරක්ෂාව සඳහා මේක හරහා රෝගයේ පැතිරීමට තියෙන ඉඩ කඩාවම කර ගැනීම සඳහා අදාළ එන්නත් මාත්‍රා තුනම ලබා ගැනීම වැදගත් වෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 584 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 590,063ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 18ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,083 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔමික්‍රොන් ප්‍රභේදය නිසා රෝහල් ගතවන සහ මිය යන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ ඔමික්‍රොන් පිළිබඳ අඩුවෙන් තක්සේරු කිරීම වැරදි බවයි.
සතිපතා හමුවන නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ වසරේ ජනවාරි 2 වෙනිදා දක්වා දින 7ක කාලයක් තුළ නව කොවිඩ් ආසාදිතින් මිලියන 9.52ක් පමණ ව්‍යාප්ත වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා රෝහල්ගත වෙන සහ මිය යන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා රෝහල්ගත වෙන සහ මිය යන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි. මේ සඳහා එන්නත් ඉතා ඵලදායි බවත් එමගින් රෝහල්ගත වීමේ සහ මරණයට පත්වීමේ අවදානම අඩු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍යයේද කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා. නත්තල් සමය තුළ රෝගීන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 85 ඉක්ම වූ පුද්ගලින් රෝහල්ගත කිරීමේ ප්‍රතිශතය වැඩි වී තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය නවතම වාර්තා පෙන්නුම් කරන්නේ සෑම වයස් කාණ්ඩයකටම බූස්ටර් එන්නත් ලබා දීම මන්දගාමී වන බවයි. එසේම සමහර නගරවල වැඩිහිටියන් අඩකට වඩා අඩු ප්‍රමාණයක් තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති බව වාර්තා එසේම සමහර නගරවල වැඩිහිටියන්ගෙන් අඩකට වඩා අඩු ප්‍රමාණයක් තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති බව වාර්තා වෙනවා. බූස්ටර් එන්නත් ලබා ගැනීමට උනන්දු නොවන පුද්ගලයන් පිළිබඳ තමා කලකිරී ඇති බව අගමැති බොරිස් ජොන්සන් පවසනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අදත් ගෑස් පෝලිම් මෙන්ම භූමිතෙල් පෝලිම්ද දක්නට ලැබුණා. ගෑස් ආශ්‍රිත පිපිරීමක්ද ගම්පල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. පවතින ගෑස් සිඟියත් සමග පාරිභෝගිකයින් දර මිල දී ගන්න පටන් අරන්. දරවල මිලත් ඉහළ ගිහින්. මේ වන විට කුඩා කුරුඳු දර මිටියක මිල රුපියල් 20ක් පමණ වනවා. දරවලට ඉල්ලුම් ඉදින් දැන් දර රුපියල් 20යි මිටියක්. මිනිසුන්ට දැන් දරනේ පාවිච්චි කරන්න තියෙන්නේ ගෑස් නැති හින්දා. ඉතින් ගෑස් පුරා යනවා. ගෑස් තිබුණත් ඉතින් ගෑස් වලින් පාවිච්චි කරන්න මිනිස්සු බයයි. තව මොනවා හරි එක්ක බලවමි දාලා එක වේලකට දර මිටි 5ක්වත් ඕන උගයන්. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් පෝලිම් සහ භූමිතෙල් පෝලිම් වාර්තා වුණා. මේ කොළඹ ඔරුගොඩ වත්ත ප්‍රදේශයේ දක්නට ලැබුණු භූමිතෙල් පෝලිමයි. පාර්ලිමේන්තුවේ 225ක් රාජකාරී කරන සියලු වරප්‍රසාද අරගෙන ලොකු රටවල් වල 30ක් වගේ ඉන්න සංඛ්‍යාවක් තියෙන මේ 225ක් නඩත්තු කරන නිසා තමයි මෙච්චර අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. මේ 225ක් ඇත්තටම අවශ්‍ය නැහැ. කන්දක් නැහැ, බොණ්ඩක් නැහැ. ඇත්තටම මාරම දුකක් විඳින්නේ. 69 ලක්ෂයක් අපරාධ ඡන්දේ දුන්නේ කියලා හිතනවා. ජීවිත කාලයකට මේ වගේ ආණ්ඩුවක් නම් බිහි වෙන්න එපා කියලා තමයි මගේ එකම ප්‍රාර්ථනාව. මාර ප්‍රශ්නයක් කියලා තියෙන තෙල් නැහැ, මුකුත් නැහැ. අපි මාර කරදරයක ඉලා තියෙනවා. මම ඇවිල්ලා දැන් ෂෙඩ් 7කට ඇවිද්දා. දැන් වැඩපළ වහලා ආවේ. තෙල් ටිකක් ගන්න. හැමදාම පොලිම තමයි දෙනවා. කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ දක්නට ලැබුණු ගෑස් පෝලිමයි මේ. උදේ 4 ඉඳලා මේ පෝලිමේ ඉන්නේ. උදේ 8:00ට මම සතිය දෙකක් ඇවිල්ලා යනවා. අපි ලෙඩ්ඩු තියාගෙන මෙතන ඉඳලා ඉන්නවා. මම කොහොමද? පාන්දර 8ට ආවේ මම. ඊට වැඩි අපෝ මැල්ල යන කොන්දක්. ගාල්ල නගරයේද විශාල පිරිසක් ගෑස් මිල දී ගැනීමට අද පෝලිම් වල රැඳි සිටියා. ඉන්නේ පනම් පිටියේ හේංගලා විදේ හයමත් මම ඉතින් මේ කෑම යාත් හදලා තමයි දීලා තියෙන්නේ. ඉතින් ගෑස් එක ඉවර වෙලා ගන්න විදිහන්නේ දැන් තවත් දෙකක් වැඩනේ. සිලින්ඩර් එක නැතු නිසා තමයි අපි පොලිමෙන් ඉන්නේ. අපිට අරත් නැහැ. අද පොලිමෙන් ඉන්නේ අද එන්නේ නැහැලු. දැන් යන්න පටන් ගන්න අපි. මේ අතර ගම්පොළ පුපුරැස්ස ඩේසන් වත ප්‍රදේශයෙන් ගෑස් ආශ්‍රිත පිපිරීමක්ද වාර්තා වුණා. සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ. පුපුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. කණ්ඩර රොටිකුචෙන් ඉන්නකොට මේම පුපුරල සද්දයක් ආවද ඩොංගා හද්දක් ඇවිල්ලා මම එතන ඉඳලා අපි එන්නේ අපිත් යනකොට නංගි දුවගෙන ආවා. පස්සේ ඒක බලනකොට මේම පුපුරල තිබ්බේ මේ විදිහට ආ තිබ්බේ. පස්සේ මම ඇවිල්ලා මේ සෙන්ටර් එක අයින් ගලවලා අයින් කරලා මේක තොප්ප බලලා මේක තොප් කරලා අයින් කරලා තිබුණා.
රටේ පවතින ගෑස් ප්‍රශ්නය බඩු මිල සහ ඉන්ධන මිල ඇතුළු ප්‍රශ්න කිහිපයක් මුල් කරගෙනමින් තංගල් ප්‍රදේශයේ විරෝධතාවක් පැවැතුණා. ඒ සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වේදාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දම්මගේ බෝට්ටුවට ගිය සතියේ ගෑස් සිලින්ඩර හොයාගන්න බැරුව හුස්සිය දුණු ගෑස් සිලින්ඩර දෙක හොයලා දීලා මම බෝට්ටුවට කියාව ඇව්වේ ගෑස් සිලින්ඩර පුපුරනකොට බෝට්ටුවේ රෑට දවල්ට වියන වෙලාවට ජැකට් මේවා ආරක්ෂක කබායවල් දාගෙන තොමාට වෙලා ඉන්න බෝට්ටුවේ නිකන් බෝට්ටුව පිපිරුවටින් මූදල පයින්න කියලා අපි අපේ දිරවල ප්‍රකාශ කරලා තියෙන උඩ ඉන්න දෙවියන් බලාපියව් මේ අතර පෝලිමේ ගිහිලවත් පාන් ගන්න බැරි වෙයි කියලායි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අනතුරු ඇඟවුවේ. මේ විදියට ගියොත් ලංකාවේ තත්ත්වය ඉතාමත්ම වාසනාව සම්පන්න වෙන්න පුළුවන්. අද වෙන විට බේකරි හිමියන්ට පාන් පිටි ලැබෙන්නේ 50%යි. ඒ කියන්නේ බේකරි හිමියන් වැඩ කරන්නේ සතියට දවස් 3යි වැඩි වුණොත් 4යි. ඒත් ඒ බේකරි හිමියන් පාන් පුච්චන එක සම්පූර්ණ පාන් නිෂ්පාදනය රෝස් පාන් නිෂ්පාදනය කරන එකෙන් ගොඩාක් දිනක් මේවට ඈත් වෙලා ඉන්නවා මොකද ඒවට තමයි පිටි ගොඩාක් ප්‍රමාණයක් වැය වෙන්නේ ඉතින් ඒසා පිටි ප්‍රමාණයක් ලැබෙන්නේ නැති හන්ද පාන් නිෂ්පාදනය රෝස් පාන් නිෂ්පාදනයෙන් බේකරි හිමිය ඈත් වෙනවා මේ ටික ටිකෙන් ටික ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිගයක් ඇති වෙන්න පුළුවන් පාන් පෝලිමේ ගිහිල්ලවත් පාන් ගෙඩියක් ගන්න බැරි තත්යකට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඉතින් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ඉතා ඉක්මනින් මේ පිළිබඳව මැදිහත් වීමක් වෙන්න කියලා සෑම විනාශයකටම හේතුව කට පරිස්සම් කරගත්තේ නැති එක බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු එසේ ප්‍රකාශ කළේ සුසිල් ප්‍රේමජයන්ත් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී. සාමාන්‍යයෙන් ඉතින් රජයක් ඇතුලේ රජයට විරුද්ධව යනවා නම් මොනවද කරන්න ඕනේ? ඉතින් එහෙම එකක් වෙන්නේ නැති. ඒකට අපි කනගාටු වෙනවා කොයි එකටත්. අපි සහෝදරයෙක් ඉතින් අපි ඉස්සරින් ඉඳන් අපිත් එක්ක පාර්ලිමේන්තුවේ හිටියා අනුගඩමලි ඉඳන්. සාමාන්‍යයෙන් ඕක තියෙන ඇතුලේ ඉන්නකොට අර කට පරිස්සම් ගන්න එක තමයි හොඳම දේ. ඉතින් මේකත් දැන් අහන එකත් මගෙන් උනහරි කියවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. කට නිසානේ ඔක්කොම නැහින් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි කට පරිස්සම් කරගෙන අපිට පවරන වැඩේ හරියට කරොත් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. පවරන වැඩ කරන්න ඉදිරියේදී එළඹෙන ඕනෑම මැතිවරණයකදී තනිව තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මේ රටේ සාමාන්‍ය ජනතාව පසුගිය මැතිවරණයේදී යම් අන්දමන්ද භාවයකට පත් වුණාද කියන කාරණේ මේ වන විට ජනතාව කියන අදහස් වලින් පේන්න පටන් ගන්න තියෙනවා. අපි ජනතාවට ආරාධනා කරනවා මේ රටේ නිවැරදි දේශපාලන දැක්මක් සඳහා අපි සමග එකතු වෙන්න. අපෙන් විතැන් වෙලා ඔහොට්ටුව කියන්නේ අපේ පක්ෂෙම වෙන් වෙලා කැඩිච්ච කණ්ඩායමක්. අපි ඇයට අපේ පහළ මට්ටමේ ඉන්න සමාජිකයින්ට, වෘත්තිකයින්ට, සාමාන්‍ය ජනතාවට, ගොවීන්ට, කම්කරුවන්ට මේ රටේ සියලුම බලවේගයන්ට අපි ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙන්න, අපි සමග සංවාදයකට එන්න, අපි අලුත් සමග නව සමාජයක් නිර්මාණය කරන්න, නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා කතිකාවට එකතු වෙන්න කියලා. ඉතින් මම හිතන්නේ අපිට පුළුවන් මේ රටේ වාමවාදී, දේශප්‍රේමී, ජාතිකවාදී සියලු බලවේග එක තැනකට එකතු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ අපිට අධ්‍යක්ෂීම් තියෙනවා. අපි සන්ධානයක වැඩ කරලා තියෙනවා. සන්ධානයක අවබෝධයක් අපිට තිබෙනවා. අපි මේ වෙනකොට ඒ සාකච්ඡා ආරම්භ කරමින් තිබෙනවා. ඒ කණ්ඩායම් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කණ්ඩායම්, පාර්ලිමේන්තුවේ නියෝජනය නොකරන කණ්ඩායම්, සමාජ තීරු වෘත්තිකයින් සමාජ කණ්ඩායම් සමග අපි එකතු කරන විතරක් නෙමෙයි, අලුත් සමාජ වැඩපිළිවෙලක්, අලුත් ප්‍රතිපත්ති වැඩසටහනක් නෙමෙයි, අපි ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා සාකච්ඡා අපි ආරම්භ කළා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමචන්ද් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමාගේ වාසනාව. එතුමාගේ ලොතරැයි ඇත්තටම වැදුනේ එදා. එතුමාට අපි ආරාධනා කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව එක වේදිකාවක විපක්ෂයත් එක්ක සජි ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. මම විශ්වාස කරනවා එතුමා ඒ නිසි තීන්දුව ගනීවි කියලා.
කවුරේ ප්‍රකාශ කරපු පමණින් අපි කලබල වෙන්නට හොඳ නැහැ. මම ගෙදර යන්න ඕනෑම වෙලාවක සූදානම්. මොකද මට දාලා යන්න බැරි කිසිම දෙයක් නැහැ. ලබා ගත දේකුත් නැහැ. නමුත් අපි ආවේ රටේ වැඩ කරන්න. පුද්ගලික මට්ටමින් අදහස් දක්වන්න පුළුවන් වූ පමණින් මම ඉදර රාජ්‍ය පාලනයට ඒ පුද්ගලිකත්වය අපි සම්බන්ධ කරගන්න හොඳ නැහැ. සුචිල් ප්‍රේමජයන්ත හිටපු ඇමතුමා කිව්වේ ජීවන බර වැඩි බඩු මිල වැඩි මෙයා පාලනය කරන්න කුෂිකර්ම අමාත්‍යාංශයටත් බැහැ වෙළඳ අමාත්‍යාංශයටත් බැහැ ආණ්ඩුව ගත්ත සෑම ක්‍රියාමාර්ගයක්ම ෆේල් කියලා මේ අස්කරලා පෙන්වුවේ කටවහගෙන ඉඳපල්ලා කියලා අපි කියන්න ඕන 2022 විශාල පිපිරීමක් මේ රටේ ඇති වේවි දේශපාලන ශේෂ්ත්‍රයේ අපිට ඕනේ සියලු බලවේගات එක්ක එකතු වෙලා එක අරමුණක් කරා අපිට ගමන් කරන්න මම විපක්ෂයට උම්ම නැති අපිව කඩලා බිඳලා වෙන් කළා දාන්න මම සාමාන්‍යයෙන් කවවත් වෙන් කරනවා නම් මම එකඟ නෑ මගේ පෞද්ගලික මතය නමුත් සාමිකත්වයෙන් එකතු වෙලා වැඩ කටයුතු කළ යුතුයි කියන තැන මම ඉන්නවා කැබිනට් මණ්ඩලයේ නොමැති සමාජිකයන්ට නිසි දැනුවත් කිරීමක් නොමැතිනම් ඔවුන්ගේ මතය අනුව ඔවුන් මත ප්‍රකාශ කිරීම ශ්‍රී ලාංකික දේශපාලනය තුළ සදාකාලික සිදුවෙලා තිබෙනවා. එතකොට ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් කතා කිරීමේ අයිතිය කුමන අංශයකට හෝ පාලනය කරන්නට බෑ. මේ රටේ හොඳක් අහන්න නම් ගෞරවයක් ලබන්න නම් අමතක කරන්න එපා මැරෙන්න මොනේ රටක්. මරුණට පස්සේ අපි ගෞරවය දෙනවා අපි නම්බුව තියනවා. එහෙම පරිසරයක අපි තේරුම් ගන්න ඕනේ. අපි මොනව කරත් බැනුම් අහන එක සාමාන්‍ය සිරිතක්. මුළු කැබිනට්ස් සුසුබේජ විතරක් නෙවෙයි මුළු කැබිනට්ස් වෙන්න ඕනේ. මහ ජනතාවට තීන්දුව දෙන්න අලුත් ආණ්ඩුව පත් කරන්න ඉඩ දෙන්න. එච්චර දෙයක් කරන්න පුළුවන් නම් හරි චන්දරයන් ප්‍රශ්න කියනවා. අපි පාර්ලිමේන්තුවන්නේ ඉස්සර දාමු. ව්‍යවස්ථාව ඔක්කොම අපි ගෙනාපුවනේ. අද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී වරින් වර විදුලිය කපාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. මීට හේතුව කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳ වැටීමයි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද සවස් කාලයේ විදුලි කපාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. කැලණිතිස්ස බලාගාරයේ ජනක යන්ත්‍රයක බිඳ වැටීමක් සිදුව තිබෙනවා. එය යථාර්ථත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ. කුකුලේගඟ බලාගාරයේ ජනක යන්ත්‍ර දෙකක්ද ඊයේ පස්වරුවේ බිඳ වැටී තිබෙනවා. මේ හේතුවෙන් කෝට්ටේ මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වුණා. ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් නිසි ලෙස සපයන්නේ නම් විදුලි කපාදු කිරීමවලට යාමට සිදුවන්නේ නැති බවයි සාමාන්‍ය අධිකාරී ආර් එම් රණතුංග මහතා ප්‍රකාශ කළේ. ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩි දුරතොරතුරු සඳහා පිවිසෙන්න www.seatharnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.